අයිබෝන් සියලු දෙනාටම ඉතින් විදේශගත ඉන්න අපේ ශ්‍රී ලාංකිකයන්ට මේ මොහොතේ ප්‍රශ්නය තමයි ටැක්ස් එක. ආදායම් වලසල් යාපංච විය යුතුයි කියන එක. ඒක නැති වුණොත් නීති ප්‍රතිපාදන අනුව 50,000ක් දඩයක් ගන්න පුළුවන්. ඉතින් ගොඩක් අයගේ ප්‍රශ්නය තිබ්බා මම දැන් පිටරට ඉන්නේ ජනවාරි 30 ගෙන් පස්සේ නැත්නම් ඊට කලින් ලියාපදිංචි උන් නැත්නම් දඩයක් වදිනවා 50,000ක. ඉතින් අපි පිටරට ඉඳන් කොහොමද මේකට ලියාපදිංචි වෙන්න ඕනේ? ලියාපදිංචි අනිවාර්යයිද කියලා බොහෝ දෙනෙක් අහනවා. මේකට පිළිතුරු තමයි මම අද ලබා දෙන්නේ. ඉතින් මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යතුමා රංජිත් සියඹලාපිටිය මහතා විසින් විශේෂ ප්‍රකාශයක් මේ ඉදිරියේදී හැම කෙනෙක්ම ආදායම් වලස ලියාපදිංචි විය යුතුයි කියන එක. ඒක නැති වුණොත් නීති ප්‍රතිපාදන අනුව 50,000ක් දඩයක් ගන්න පුළුවන්. හැබැයි අපි කිසිසේත්ම ඒක මම වගකීමෙන් කියන්නේ ජනතාවයි ලෙස ඒ නීති ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. හැබැයි මේ බදු ලියාපදිංචි ඉතාම වැදගත් හැම කෙනෙක්ටම. මොකද මේ ලියාපදිංචියක් ගැනීමෙන් කිසිසේත්ම අදහස් වෙන්නේ නැහැ අනිවාර්යයෙන්ම ඔහු බදු ගෙවිය යුතුයි කියලා. හැබැයි බදු ලියාපදිංචියක් ගත්තා කියලා කියන්නේ ඔහුට පුරවැසියෙක් හැටියට ලොකු වටිනාකමක් හම්බෙනවා. දැන් මම අහලා තියෙනවා 1970 ගණන් වල පුද්ගලින් ලියාපදිංචි කිරීමේ ජාතික හැඳුනුම්පත ලබා දීමේදීත් මෙවැනි විශාල ආන්දෝලනාත්මක කරුණු සමාජය තුළ ප්‍රචාරය වෙලා තියෙනවා. හැබැයි අද අපි දකිනවා ජාතික හැඳුනුම්පත නිසා මොනතරම් පහසු වෙලා තියෙනවද රාජකාරිමය කටයුතු පුරවැසියෙක් කෙරෙහි තියෙන අයිතිවාසිකම. ඒ වගේම තමයි බදු අංකයක් ලබා ගැනීම කියන්නේ කිසිසේත්ම ඔහු අනිවාර්ය බදු බැඳියාවකට යටත් වෙන්නේ නැහැ. නමුත් ඔහුට ඔහු රාජ්‍ය ආදායමේ ලියාපදිංචි කොටස්කාරයෙක් වෙනවා. සමහර විට ඔහුට සාධාරණ ආදායමක් තියෙනකොට ඔහුට බදු ගෙවන්න පුළුවන්, රාජ්‍ය ආදායමට ගෙවන්න පුළුවන්. එහෙම නැත්නම් ඔහුට රාජ්‍ය ආදායමෙන් ඔහුව ජීවත් කරවීමට අවශ්‍ය උදව් කළ යුතු අවස්ථාවේ ඒ කරුණු සොයා ගැනීමටත් ඒක ඉවහල් වෙනවා. ඒ කියන්නේ විදේශගත ශ්‍රමිකයන්ටත් කොහොමඩවත් මේකේ පීඩනයක් එල්ල කරන්නේ නැහැ. මොකද මේ අවස්ථාවන විට විදේශගත අපේ ලාංකිකයන් තමයි ලංකාවට ලොකුම නැත්නම් ලංකාවේ ලොකුම බර අදින්න අපේ විශේෂගත ලාංකිකයන් නිසා. ඔබට ලංකාවට ආපු වෙලාවක රෙජිස්ටර් වෙන්න පුළුවන්. මොකද මේකේ රෙජිස්ටර් ඉදිරියට මේක රෙජිස්ටර් වීම හරහා ඔබට වාසි කිහිපයක් ලැබේවි. බැංකු account එකක් open කරන්න, මේක TIN number එක අනිවාර්යෙන් ඕන වේවි. වාහනයක් ලියාපදිංචි කරන්න මේ TIN number එක ඉස්සරහට බලපාවි. ඉතින් මේ වගේ ව්‍යාපාරයක් පටන් ගන්න ගියාම මේ TIN number එක අවශ්‍ය වේවි. ඉතින් මේ වගේ දේවල් වලට තමයි මේ TIN number එක ඉදිරියට අවශ්‍ය වෙන්නේ. ඉතින් මේ අවස්ථාවේදී අපේ විදේශගත ලාංකිකයන් ඔබ පිටරට ඉන්නේ, පිටරට සේවය කරන්නේ. ඉතින් මේ පිටරට ඉන්න නිසාම මෙහි ලොකු අවශ්‍යතාවයක් දැනට නැති බව ඔබට වැටහෙනවා ඇති. ඇමතිතුමාගේ ප්‍රකාශයනුත් මා මේ කරන පැහැදිලි කිරීමනුත්. ඉතින් මීටත් අමතරව තවදුරටත් ඔබට ප්‍රශ්න තියෙනවා නම් පින් කමෙන්ට් කිරීමේ හැකියාවක් තියෙන මේ සියෝ දෙට අපිට දොර දීමට බලාපොරොත්තු වෙනවා. දිගටම SRTI YouTube channel එකත් එක්ක රැඳී ඉන්න. සුබ දවසක්.